බො නිදවදනනි ශෙසප හිටයි. ඔබේ මගේ ජීවිතේ ඔබ මම කුමන කටයුත්ත සිදු කකළත්, එය ඔබේ මගේ ජීවිතයේ ප්‍රථම කටයුත්තසා. මේ මම කරන්නේ. අවසාන කටයුත්ත කියලා හිතල මතල කරන්නට පුළුවන්නම් අපි කියනවා. ඒ වැඩේ ඒ ක්‍රියාදාමය ඒ කාර්ය අති සාර්ථක කාරයයක් බවට පරිවර්තනය වෙන කියල. නිසා අදවස්සේ දේ පුවත්පතින් කිතුරුණු තතු අරම්භ කරද්‍ය අිෝට කියෙනවා ජීවිතය කරන ඕනාම දෙයක්. අති සාර්ථකය කරන්න ඌමනානම් මේ කරන කාරය ඔබේ මගේ ජීවිතේ පළමූනකාරය. සහ මේ අවසානකාරය කියල හිතල මතල අපි කරමු අන්න එදකට පුළුවන්වෙවි ඔබේ මගේ ජීවිතේ සාර්ථකත්වේ කර ලඟා වෙන්නන්නේෙ මනං අදවශසද සූදානම් ශ්‍රී ලංකාවේ පලවන ඉපැරණීම සිංහල පුවත් පද ඥානාාර්ථත ප්‍රධීබේ පුවත්පතේ තතු විත්තින් දෙේ අවධානයමු කරමින් පත්පතින් කිතුුණු තතු ආරම්භ කරන්නට අපි සූදාන මද දවසේදී පෙළ ගැස්ම වෙත ප්‍රථම මේ නවධහනය දෙන්නට දැි සූදනම් වෙනවා ඥ්‍යාර්ථ ප්‍රධීපය පුවත්තයේ මුල්පිටුව දෙේසාවධානය ප්‍රථමේණි යොමු කරන්නට. මෙහි ප්‍රධාන සිරස්තලේ බවට පත්වෙන්නේ පාස්කු ඉරුදින ප්‍රහරයේ වගකීමෙන් සීට හැටක් ඇත්තේ දේශපාලකයින් සහ නිලධාරින් නතයි. කාදිිනල් හිමිපානෝ ප්‍රකාශ කරති. හසේ පැවසූයේ පාස්ක රිදා සිද වූ බෝම හර විදිතීන් හට සාධाරණය ඉටුකිරීම සඳහා ස්‍යය ස්වයායාම තේමා කොටගෙන, පपाස්කු ප්‍රහරේ විින්දිතයින් සඳහා සාධाරණත්වය වෙනුවිින් වන ගෝලීය සංසදේ විසින් පසුवගේදා, සූම් තාක්ෂණය ඔස්සේ සංවිධානය කරතිබූ සම්මන්ත්‍රණයක් අමතමිනි. මුස්லிම් අන්තවාදී කණண்டாய்මක්, පपाස්කු ඉරිදාා ප්‍රහරේ සූදානම් කරපු බව ඇත്. නමුත් ඒක තොරතුරු දැනදැත් වසංකරමින් චන්දේ ඉලක්ක කරගෙන ජනතාවගේ චන්දය ලබාගැනීම සඳහා මේ ප්‍රහරය සිදුවන්නට ඉඩදුන්නේ කියෙන තත්ත්වය තමයි මේකෙන් පැහැදිලි වෙන්නේ. අදුදුම් මැල්කම් කාදිලල් රජි හිිපානන් දැන් අපි දන්නවා දින දාහක් පසු කර අවසන් පාස්කු ප්‍රහාරය සිද වී. උන්වහන්සේ ඒ ප්‍රකාශයේ ආකාරෙන් සිදුකරලා තිබෙනෝ තවමත් මේ සඳහා සාධහරණයක් ඉටු නොවූ නිසාබෙන්. ඇතකම මුල් පිටුුවේ අපිට ඉහල කෙලවරේ දකින්නට පුළුවන් වන සටහන වෙත යවදහනය. මෙට වත්මන් ගැටලු පිළිබඳ ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුලුවින් එඩරික සන්දේශයක්. මෙරට පවත්න වත්මන් ගැටලු පිළිබඳව සාකච්චා කර ඒවා පිළිබඳ කතෝලික සභ ්‍යස්ථාවර ඉදිරිපත් කරන එන්ඩරික සන්දේශයක් ශ්‍රී ලංකාක කතෝික රදගුරු සමුලුවෝ මගින් සකස් කර ඇත. පසුගේද. ොත් ලකා අපප ස්වාමදු ාතික බැසලිකා පුදබිමේ පැවැති ාතික ඇදුම් හේදී ඇනිකුත් විය. කොවි දහනවට පිළිතුරක් පූර්ණ හා තිරසර සංවර්ධනය නව ව්‍යවස්ථාව දරිද්‍රතාවය සාධහරණත්වය අවශ්‍යතාවය දෙදාස් ධහනවේ පාස්කු ඉනිදා ප්‍රහාරය මානව අයිතිවාසිකම් යන අනුතේමාවන් ඔසේ මේ එඩරික සදේශය යිය වෙලා නොමංහිතන්නේ ශ්‍රී ලංග කතෝලික අදුුරු සන්සේ දිහට ගතුතවත්ක් යහපත් ඉතාමත් සාර්ථක පියවරක් හැටියෙන මේ අපිට දකින්නට හැකියාව තිබෙනවා එතක්කම මුල්පිටුවේ ථධහන් වන තවත් සටහනක් දෙසයිමීලංඟවධානය. පාස්කු කොමිසම ගැන අවස්ථාව පැමිණි විට කතා කරනවා. හිටපු ජනාධීපති මෛත්‍රපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි. පාස්කු කොමිසම ගැන කතා කරන්න තමන්ටත් අවස්ථාවක් ලැබෙනු ඇති බවත්. එදාට තමා පස්කු කොමිසම ගැන සැමඳය කියන බවත්. හිෙටපු ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මහත්ම පසු ියදා පැවසී. ත් අහරවාද පැල්මදුල්ලේ පැවති ැස්වීමක ද තවදුරටත් කතා කරමින් එම හතා කියා සිටිය මේ කොහෙේදයන පස්කු බෝම්බය පුරයාම මගේ ඇගේ ගහන්න හදනවා. මාව හිරේට ධරන්න සමහරුන් බලා ඉන්නවා යනුවෙඩි. නේත. අපි මේ පිළිබඳ වැඩි දුර කතාබහනො කරමය ප්‍රශ්නාර්ථයක් විදිහට ඉතිරි කරමින් බලාපොරොත්තුවේ සමිදුන්ට මේ හැම දෙයක් මමි කියම්. කියලා පිළිතුරක් බලාපොරොත්තුවෙන් තවමත් අපි සාමයෙන් බලාගෙන ඉම්මු. එක තමයි අපිට කියන්න තියෙන්නේ. එතකම රෝෂාන් ප්‍රීප් තබන සටහනක් දෙසයි අවධානය දේව ධර්මය ගැමරින් හැදැරීමේ අවස්ථාව ගිහි ජනතාවට ලබාදීමට දේව ධර්ම නිකේතනය කටයුතු කළා, කොළම සහහික රදගුරු හිමිපානෝ ප්‍රකාශ කරති. පූජක පැවිදිී උදවියයට පමණක් සීමාවීතිබූ දේවධර්මය ගැම්පුරුවින් හැදැරීමේ අවස්ථාව, මෙරට්ට ගිහි ජනතාවටද ලබාදීමේ අරමුණින් අරභ කරන ලද කොළම් ශාන්ත ජුසේවාස් දේවධර්ම නිකේතනය වසර තිස්නොවයක් පුා එම කටයුත් තෙනියලෙමින් ගිහි ජනතාවටද රෝමයේ උරබාණියනා සරසාවයෙන් උපාධයක් ලබා ගැනීමේ අවස්ථාව උදාකරදී ඇත. ගද රු හ ර ගරු තු මැක්ව ල් හම පාන මදහ ගෙනහැර දැක්වූේ පුගිය ද පැවති එම නිකේතනයේ තිස් නවවැනි ඩිපලෝම සාහතිකපත් ප්‍රධාන ඔත්සවේ ප්‍රධාන ආරහධතයනන් ලෙස මුලසුනේ දේශනය සිදුකරමිනි. අපි දකිනවා ජුසේවාස් දෙවධර්ම නිකේතනය තුළ අධ්‍යාපනය ලබන එම පාටමහලාවන්ට සහභාගේ වී උපාධිය ලබන සිසු සිසුවියන් සඳහා. අපේ රටේ රැක අවස්ථා කොහොමද උදාවේ නත් එකම විදෙස්කත වන සිසු සිසුබියන් සඳහා ජාත්‍යන්තරයේ තිබෙන ඉඩකඩ මොන වගේද. සැබවින්ම දහම් පාසලක ගන්නන් දහම්ගුරු භවතෙක් වෙන්න පුළුවන් ඔවුන් මෙයින් ලබාගන්නා වූ ප්‍රයෝජනය අති මහත්. එනිසා ජුසේවාස් තේව ධර්ම නිකතනය කියලා යනි ශ්‍ර ලංකාව තුළල කතෝලික ගිහිා වෙනුවෙන්. බවෘර්ත වුණුහරි අපූරු තක්සලාක්. අවුරුදු තිස්නොයක් පුරා ඒ මෙහෙවර අගේමින් උන්වහන්සේ බව ප්‍රකාශ කරලාතින ඉතින් අපිකේ නොනේද. ඔබ මම අදදකමින් උන්වහන්සේ දැගදී අපි තේව ධර්මේතුල අපි න තියලොජි කියලනේද. අපි මේ ඉගැගැීම තුළ ිට පුලුවන් වෙනවා තවත් පරපුරකට මේ කතෝලික ධමේ හරපද්ධතින් කියා දෙන්න. උගන්වන්න. ඒ සඳහා නිවැරදි මානයන් වෙත ඔවුන්ව යොමු කරන්න. එනිසා මේ ජසේවස්ය ධර්මිකේතනය තුළ තිබෙන්ෙනව පාටමමාලාවන්ගෙන් උපාදහෙන්. ප්‍රයෝජන ගන්නට එහි අස්මනු නෙලන්නට අපි ඔබට ආරාධනනා කරන ඔබේ ජීවිතයට උපකාරයක් කරගන්නට කියලා. එතෙකම, අපිට මුල්පිටුවේ ජයාරූපය සවගින් විශේෂ සුභ පැතුමක් ඒත් එක්ම කවි පෙලක් දැක ගැනීමේ හැකියාව තිබෙන බෙන ජයමාන්‍ය තමයි මේ ඉදිරිපත් කරන්නේ අපි දකිනවා ලබන සඳුදා දවස පෑකිහිපයකිින් උදාවන තව දවසකින් දෙක උදාවන සඳුදා දවස. මහනුවර නව රදගුර අතියතුම් දෙව් ත්‍රිත වලස් මෙන්ඩිස් රජගර ප්‍රාීන් වහන්සේගේ නව පදවි ප්‍රා්තිය සිදු වනවා මහනුවර හෙවත් සැකඩගල පුර නව රාජගුරු ප්‍රසාදීන් වහන්සේ හැටියට. මහනුවර ශාන්ත අන්තෝනි දෙව්මැදුරේදී. ති මහනුවර කතෝලික රදගුරු පදවයේ සත්වන රදගුරු හිමිපාණන් ලෙස පදවි ප්‍රාප්තව නාතයොතුම් දෙවශත්‍රිත වලන්ස් මෙන්ඩිස් සිමිපාන්ට ඥානාර්ථ ප්‍රධීපේපුුවත් පතයේ, සුබ පැතුම් තමයි ආකාරයෙන් එකතු කරතිබෙන්නේ බෙනනි ජයමාන්නගේ කව්‍ය දෙසයි අවධානියමු කරන්නේ නිෙවන ගතගුණ නැගෙන හසරැලි වලින් හදවත බරවෙලා දෙසන අභිදම මුදු වදන්තුළ සොමග හදවත් සනසලා හෙලන පරිනත බැල්ම පවසයි දහසකුද්දේ සඟවලා පහන වෙලසි නුවර පදවිය බබල වනු මැනහිනහිලා යැනුවෙන් ඒ කවේ දිරිපත් වෙනවා සහ අදුම් දවෂ්‍ර වැලස් මිනිස් රාජු ප්‍රශාීන් වහන්සගේ චාරපයක් සමඟ එය පළවති වෙන ඉති වර්බුම් රපහණනි අලිකාවේ අපේ සුබ පැතුනුත්. එතුමන්ට අි මේ අවස්ථාවේදී පිරි නවන්න අවස්ථාවක් බවට පත් කරගන්නවා. හොඳ ඇවිි සූදානම් වෙන මෙවර ඥානාත්ත්‍රපදදිිපේ පත්වතේ කතු හැකිය දෙසමින් අනතුරුව අවධහන යොමුකරමින් කතා කරන්න. මහනුවර නව රදගුරු හිමිපාණන් සතු අභිහෝකය යන ෑයිනුයි මෙවර කතු වැැකේ දිරිපත්වතිබෙන්න්නේ මේ මස දාහත්වන දින මහනුවර පදවී රදගුරු හිමපාණන් ලෙස පදවී ප්‍රාප් වන අදයෝතුම් වැලස් මැන්ඩිස් හිමිපානන්ට, ප්‍රධීපේ උනුසුම් සුප පැතුන්ම් පළමූපුද කරමු. එසේම කාලයක් පුරා පදවි එඩරන්නන් ලෙස සේකොට, විශ්වාාමලත්, අදයෝදතුම් ව්‍යානි ප්‍රාන්දු රදගුර හිමපාණන්ට උන්වහන්සේගේ විශ්්‍රාමික දිවිය දේවාශීවායෙන් පිරි දර්ඝායුෂ ලැබෙන කාලපරිච්චේදයක් වේවායි ප්‍රාර්ථනා කරමු. යන මෙයින් කතුරතුමන් සහන්කර තිබෙන එතෙකම කතුවකගේ දෙව අදධන මුකරද්‍ය අපිට යිස්මුතුවන ප්‍රධන කාරණාවක් තමයි අඇ තුම් දවශ්‍රීත වලන්ස ම ඩස් ාජගු ප්‍රාධී හන්සේ මේ පදව ප්‍රාප්තියත් සමඟ සඳහන් කර තිබෙනව කතුවැ කියය තුළ. උමහන්සේ මීට පෙර සිය දූත සේව සිදුක් කලේ හලාවත ඒත් සලාපුර රදගුරු පදවිය තුළ. ඒ අදගුරු පදවිය ගත්තහම සියට වැඩි ප්‍රමාණයක් ඉන්නේ එකතුුණු ජනතාව කතෝලි දේව ජනතාව එතෙකම දීවර ජනතාවත් සමග තමයි ඇතුන්ට සියද. සේවා කටයුතු කරන්නට සිදු වෙලාතිබුණ. ැන් මහනුවර පදවියත්ක සසන්තනය කරදදි එඒ ඊට හත් පසින්ම වෙනස්. එතකොට මාතල දිස්්‍රික්කය නර ලිදිස්්‍රික්කේ වගේ මහනර දිස්ශ්‍රිකයෙන දිස්ත්‍රික් තුනන ගත්තහම වතුකරයේ ජනතාව තමයිඉන්නේ. මේ සධදාන කරතින සියට තුනක් පමණ තමයි කතෝික නතාව ජීවත්වෙන්නේ කෙල. ෙකොට උන්වහන්සේගේ මේ පදව ප්‍රප්තවීම යම් ආකාරයෙක උන්වහන්සේට අභියෝගයක්ද. ම නැතන්හන්සට මහනුවර රදගුරු පදවිය තුළ සිදුකරන්ට තිබන්න වූ කටයුත්ත කෙසේ වේ විද. කියන කකාරනාව පිබඳව බොම සසන්ධනාත්මකව පැහැදිලි කරතිබෙන හැබැයි කතුරතුම සඳහන් කරනවා අආදේෙඋන් වැැස්මෙන්ඩිස් රාජගර ප්‍රසාාදීන් වහසේ මහනුවරට පදවි ප්‍රාප්ත වෙන්න කලින් හලාව ඉන්න කලින්. කෙටි කාලයක් මහනුවර රදගුරු පදවතුල සිය දූදසේවා කටයුතු සිදුකර තිබෙනවා ඉතින් ඒ පිළිබඳා ඔබෝධයක් උන්හන්සේට ඇයි යන විශ්වාසය තුළ උන්වහන්සේට යම් ලංගතුකමක් මහනුවර කෙරෙහි ආදරයක් කෙතකොට මහනුවර රදගර පදවිය කෙහිකිට්ු භාාවයක් ඇතැයි විශ්වාස කරනවා ඉති නැි පාර්ථනා කරමු කොයියාකාරයට කෙසේ ඒ දේවල් සිද වනත් මේ මාරවීම් තුළ මේ අලුත් පත්වීම් තුළ අපි නියෝජනය කරන්නේ අපි නිරූපණය කරන්නේ ස්වාමින්න් වහන්සේ. හන්සේ නිරපණය කරන්න එතුමන්ලාට හැකියාව ලැබෙන්න්න කියල ඒ එෙක්කම කාටූනය දෙසටයි අපි අවධානය යොමු කරන්නේ කතුවකට පහළ කෙලවර අපිට දකිින්ට ලබෙන පාරි භෝගික සේවා දිහර ඒගේ සේවා ප්‍රමිති කාර්යංශය නිදි. ඒද ගෑස්ටන්කි පුරනවා. මිල පාලනයක් නෑ මොනවකරන්නද නිදා ගැනීම හැරෙන්න්නට බලන්න කියවන්න පරිශිලනය කරන්න ඥානාර්ථ ප්‍රදීපය පත් පත රැගෙන මේ කාටනත්. ඉ තුදුර අපි සුදන වෙනෝ පදවීන් පදවයට පිටුවට ගමන් කරන්න. අිගේ සතිත් මේ පිළබඳ ඔට මතක්කිරීම කරාසාහි සටහන කියව්වා පදවීන් පදවයට පිටුවේ අපිට සඳහන් වන ට සුනි ප්‍රාතු සසා රෝෂන් ප්‍රදීප රැගෙනන සටහනක් වාර්තාවක් තමයි මේ. පිළි රෝගී හට සරණයවීම සඳහා ශොදෝ පිරික්‍රීනු ආරාධනා නිවස සමකිෙවන මධ්‍යස්ථානය කාදිනල් හිමිපානන් අතින් ආසිරි ගැන්ව අපි ගේ සතිය ඔබට කියව්වේ මේ ආසිරි ගැන්වීමට නීමිතයි කියෙන කාරණාවත් එක්. මහරගම පිකා රෝහල වෙ දිනපතා දිවයින්නේ විධ ප්‍රදේශවලින් පැබිණෙන දහස්සංකඇත රෝගීන් හට පිළිසණයක් වීම සඳහා. කොළඹ අගරදුගුරු පදවිය විසින් මහරගම වැවපාරේ මහ. සතරකින් යුතුවයි දිකල පෙරිික්‍රීණු ආරාධනා නිවස සමගි සෙවන නව මධ්‍යස්ථනයේ විවෘත්ත කර ආසසිරිගැන්වීම කොල්ප පාගරතුගර අතියුතු ැල්කම් කාද රජද හිමිපරගේ ප්‍රාත්වෙන් අර ගුරු පදවිස් සහයරතුරු අයුතුම් මක්වල් ල්වා අතියුතුම් ඩ ඇන්ත අතියුතුම් ඇටන් රජි හිමපණන්ගේ සභාගිත්වෙන් පසුගියතා සිදු කැරණි යන්නින් ඒ සටහන තබාතිබෙනවාද අපි ගේ සදියත් ඔබට සඳහන් කලාසේම අපි විශ්වාස කරනවා දිවයිනේ පිළිියයක් බවට පත්ව තිබෙන මේ රෝගේයේ නිසා පීඩා විදිට, අපේ ජනතාවට මේ උතුම් සත්ක්‍රියාව. සත්කාර්ය මහෝපකාරී වේවි නේද. ඔවුන්ට යම් හෝ සැනසුමක් ලබන්න. රෝගී තත්වයකින් පෙළෙන අත් දිහා බලපුහාම සැනසුම ලබන්න නම් එහි සුවය අත්දකින්නටම උමනයි. හැබැයි මෙවැනි කාර්යන් මගින් එහි යම් සුවයක්කෝ අත්දැකීම තුළින් ඔවුන්ගේ ජීවිත සරිකරගන්නට ඔවුන්ට හැකාව ලැබේවී ඇහි අපි විශ්වාස කරනවා. එතෙක මොබි සූදානම් වෙනවා විශ්ව සභාව පිටුවට ගමන් කරන්න. දෙදහස් විසියක වසරේදී කිතු දහම නිසා දෙවිපිදූ හා හිංසනයට ගොදුරු වූ ධර්මදූතයෝ වන මයින් මෙය ශිරන්මෛත්‍රී විසින් රැගෙන එනවා. දෙදහස් විසියක වසරේදී දහම සය ජීවිත සාක්ෂය කර ගැනීම මත කතුහොික ධර්මදූත ධර්මදූතිකාවන් විසි දෙදෙනෙකු. ජීවිත පූජා කරතිබේ. ඊටක ඊට පූජකතුවන් දහතුනක්හා පැවිදි ස්වරියන් දෙදෙනෙක් එක් පැවිදි සොහිුරෙකු හා ගිියන් සය දෙනකු අයත්වේ. ඉකුත් වසරේදී කිදු දහම නිසාසය ජීවිත පිදුවන් වැඩියෙන්මවාර්තාාවන්නේ අප්‍රිකාන මහත්වීපේණී. දෙදාහ වසරේ සිට දෙදාස් විස්ස දක්වා කාල පරස්සේ තුළ. ලෝකයපුරා කතෝලික ධර්මදූතයින් පන්සිය තිස් හය දෙෙක් ඝාතනයට ලක්පුූහ. අපි දකිනවා මේ කතා කරන තත්පරය වෙත්තිත් කිතු දහම උදෙසා සාක්ෂි ධරණ. අපේ ජනතාව ගිහි පැවිදි බෙහදයකින් තොරව අපිට දකින්නට හැකියාව තිබෙනවා. සභාවේ ආරම්භේ සිට මේදක්වාාම නොනවත්පා පවිතින මේ කාරය මමේ හිතන්නේ අිදාගෙන නජීවිතයක් කියල කියන්නේ වටිනාතිරිනයක් හැබැයි සයුදුන් උදේසා නසින්න තින නේ ද ශුදදු පලතුමා කියන උන්හන්ස කෙලිිය තුළ. මමඒ යහපතක් ඒ මට වාසනාවන් ඒ මට හොඳ දෙයක් කැයි සිතනවා සමඳන් දසාම කතාකරදදි න්හන්සේ වෙනුවෙන් පෙනීසිටිද්ද. උන්හන්සගේ විශ්වාසය වෙනුවෙන් සාක්ෂි දරද්දිී මට නසින්නට තිීනවනම් ඒ යාපතක්කැයි සලකමින්. කිතු දාම උදෙසා පනපිදූ ධර්ම දූතයින්නව. ඒ වගේම කටයවුතු කළල. ඉන්සනයට ගොරු වූ තහරම දූතයින්වසහි පත් කරන්න මේ අවස්ථාව අපි මොහොතක් බවට පත් කර ගන්නවා. අිසූද මෙනමින් අනතුර ඥානාත්‍රපදීේ පුවත්පතේ දහම සංග්‍රහය පිටුවට ගමන් කරන්න ශාස්ත්‍රපතිකරු කෙනඩි ප්‍රේරාපීතුමාගේ ලිපියයි අපි කියවන්නේ. ෙකින් ැහැගැනීම නවන කරම අප පසුගගේ කාලය පුරාාවටම උන්වහන්සේ ඉදිරිපත් කර මේ ලිපිය තුළ අපි දැක් කිතුුණු විශ්වාසයට එරෙහිව විවිධ කණ්ඩායම් අපේ මේ පුංචි රට තුළ ක්‍රියාත්මක වෙලා ඉන්න ආකාරය පිළිබඳවඋන්වහසේ බොහොම පැදිලිව කතා කරලා විවිධ ලිපි මගින් ඉදිරිපත් කලා අදඋන්වහන්සේ යම් කරුණු කාරණා කිහිපයක් ැටතේ නොවීන ප්‍රයෝග හදිසි ඇමතුම්. බියරැද්දීම් ස අනතුර ඇඟවී. අසනීප වවිට සුවය නයතුරුස් බේරීම දස්ථනවල සැරි ැරීම කුඩා පොත් පත් ෙදාදීම යන මෙයින් කැටි මාතරු කිහිපයක් ඔස්සේ උහන්සගේ ලිපි දිරිපත් කරනවා මේ කතෝලික දහම කියලා කියන්නේ බොහොම පිළිබලකට අපි හැමදාමත් කියෙනාවගේ උන්වහන්සේගේ ආදරය බෙදා දෙන්න ප්‍රේමේ මත පදනම් වෙච්ච බොහොම අපි කිය නේද ප්‍රයෝගීක කරණය කරන්නට හැකියාව තිබෙන ධර්මය. හැබැයි මේ වෙනුවෙන් යම්යම් පියවරයන් අරගනිමින් අනිසි ලෙස හැසිරෙන් උදව අපි දකිනා මුලධර්මවාදී කණ්ඩයම් වන්නට පුළුවන්. ඔවුන්ට අසු නොවී කොහොමද පිකිිතුුණු විශ්වාසය තුළ සාක්ෂි දරන්නට උමනාවෙන්නේ කියන කාරනාව අපිටුන්හසැගේිලිපිය තුළ පහැදිලි වෙනවා. අබින්න අනදුර්බ සූදානම් වෙනවා ගරු රංගෂ්‍යයන්දරාධි පිතුමාන්ගේ ලිපිය දෙසයමවෙන්න බලාගෙන හැදන්න නතුෘකාව. අනේ මනම් මුකුද දන්නන්නේ නෑ. මට කරන්න කිව්ව නිසා කළේ අත්තට කියක් හරි එන නිසා කලා නිසා කැමැත්තකි න්න එෙමෙයි කළේ මම වැරද්දක් කියලා දැනන් හිටිය නම් කරන්නේ නෑ නේද. අපි කියන්නේ පුංචිල් අදරුවෙක් වගේ සමහර ජීවිත ප්‍රශ්නට පිළිතුරු දෙන්නේ හොමයි වැරැද්ද දැන දැනත් අපි එය කරනවා නේද. වැරැද්දට වැටෙන තැන දැනගත් ට ඒක නවත්තගන්න අපි උත්සා. ගන්නවා අඩුයි නේද. යොමුෙන තැන විදිහ මගහරින්න අපි උත්සාගන්නවා අඩුයිනේද. මාව එතැනට වටන්න මිනිස්සු ආශ්්‍රයෙන් දුරස් වනය එක කරන්නේ නෑ නේද. නේද. ඔබටමට ස්වාමින්න් වහන්සේසි ලස්සන ජීවිත තිලිනයක් දීලාතින, ක්‍රමෝේදයක් දීලාතියෙන. පැවැත්මක් තිීලතිෙන මේ පැවැත්මට හානි වෙන්න මේ ජීවිත තිල්නයට හානිවෙන්න ඔබ මම යම් දෙයක් කරනවා නම්. එවන්වහන්සේට විරුද්ධවයි අපි කරන්නේ. අඋහසදේ වචනන්නේ මාක්තුමන්ගේ සුභරචේ නවවැනි පරිචේයේේ පනස්වවැනි වගතය දක්ොමින් සඳහ කරන. ලුණු හොඳය එහෙත් ලුණෙහි ලුණු ගතිය නැතිවූහොත්යට ලුණු රසකවන්නේ කුමකින්ද. ඔබේ මගේ ජීවිතය තින ලුණු රසින් නේද. අනිත් ජීවිත ධර්ථවත් කරන්න අනිත් ජීවිත රසගන්වන්නයි ස්වාමීන් වහන්සේ අපිට අරධනා කරන්නේ. අපි සූදනම් ෙනවා ්‍යානර්ථ ප්‍රදිීපය පුවත්පතා අද දවස අපිට රැගෙනෙන තවත් ලිපියක් දෙසාපදහනය යොමු කරන්න. මහනුවර රදගුරු වසමී වතගොත යන මැයින් තමයි මේ ඉදිරිපත් වෙන්නේ විශේෂා කාරයෙන් අභිනවෙන්. අදගුරු පදවි ප්‍රාප්තව වන අයොතුම් දවශ්‍රිත වැැස්සම ඩි රජගු ප්‍රාීන් වහන්සේසා ඒවගේ ඉසිබු ලබන ඒ ධර්මා චර්ය ්‍යනනි ප්‍රනාාදු රාජගරු ප්‍රසාාධීන් වහන්සේ පිළිබඳව කතිකාවයි කිතුුණු සභවතුල අපේ ශ්‍රී ලංකය සභවතුල මේ දිනවල අපි කටයුදු කරන්නේ කතා කරන්නේ නිසා මහනුවර රදුගුරු වසේ ඉතිහාහසේ පිළිබඳව මේලිපිය සඳහන්ව තිබෙනවා. ඉතින් මහනුව රදුර වස ආරම්බේදී අතියුතුම් කක්ලමට් ඇන්්ලෝ ප්ාන් හිිපානන් එවගේම බීඩ් බැක්මිය හිමපාන් බනාඩ රෙන්ියෝ හිමිපානන් එ වගේ ලියෝ නායක්කාර හිමිපානන් පෝල් පෙේර හිමිපානන් න්ගේ කටයුතු ස්ොමිනාන්සේගේ ආදරය මහනුව රජුගුරු පදවිය තුළ බෙදා හැරැතිබෙනවයි අනතුරු වයි අධතුම් ව්‍යනිි රජගුරු ප්‍රසාධීන් වහන්සේ පත් තිබෙන්නේන් අනතුරුව සනුදා දිනේදී. පදවි පාප්ත වන්නේ සත්තුපන මහනුවර රජුර ප්‍රසාධීන් වහසේ ලෙස අතිවතුම් දව් ්‍රීට වලන්ස් මෙන්ඩස් රාජකරුත සාීන් වහන්සේ. එතිදින් අපිය සුභපැතුම් එකතු කරම සුභාශංෂණ අරගෙනයමුූන් වහන්සේලාට අපි නැවත වතාවක් මහනුවර රදගුරු පදවිය තුළ සංකඩගල රදගුරු පදවිය තුළ ඒතිය අපි ස්වභ සෞන්දරයෙන් ගත්තත් මහනුවර කෙලකැනෙ බොහොම ලස්සන පලා තක්නේද. විවිධ වූ පාරිසරික ස්වභාවයන්ට මුහුණදීලා අපේ රට ලස්සන කරන පලාාතාක් ඉතින් ඒ. දේව ජනතාවගේ ආදරයෙන් කිදු සොමිදුන්ගේ ආදරයෙන් ලස්සන කරන්නටත් හැකාව ලැබෙන්න්න කියන ප්‍රර්ථනාවපි සිද්ධ කරමු. අවිි සූදන වෙනෝ මෙවර ඥානාර්ථ ප්‍රදීපේ පොත්පතේ මැදපිටුවට අවදහනයමු කරන්නේ දවතුනි. සංවාද සටහන රුක්මල් සිල්වා විසින් ඉදිරිපත් කර තිබෙනවා. ජව සම්පන්න ලෙස වැඩ කරන්න ශුද්ධත්ම බලය මට ලැබුණා. මහනුවර විශ්්‍රාමිකරදගුරු අතවතුම් ව්‍යනිි ප්‍රනාාන්දු හිමිපානෝ තමයි එහෙම කියන්නේ. ජනතාවට වඩාත් කිට්ටු වෙන්න කාර්යාල්ලියයේ වෙලාවන්වලදී විතරක් වැඩකරලා බැහැ. පූර්ණ කාලීන කැපවීමක් අවශ්‍යයි. එඩේරුක් යන්න ඉස්සර කාලේ මහාරෑ නිදිවරාගෙන. පසුවදා අලුයම අවදිඋනාමත් මුහුණක් කටක් හෝදාගන්නවත් බැරිව ජීවත් උුණු කොට්ඨාසය. මහුවර විශ්‍රාම රදුගර දවුතුන් ව්‍යනි පනාාන්දු හිමපානන් ප්‍රශ කරනම සංවාද සටහන තුළ. උන්වහන්සේ පූජකවරය ලැබීමේ සිට උන්හන්සේ රාජගරු ප්‍රසාදී දුහර්රය තුළ කටයුතු කලේ කොහොමද එසිම ලබනෙක් වන්හන්ේ අදැකීමමක් හරි අපුරුවට මේ බෙදාහදාගන තිබෙන වන්හන්සේ රයකවබු රපහි අලිකාවත් එක්කරපු සංවාධ සටානගති න්හන්සේ දිරිපත් කරනවා ඇගසසේ අසූතුනේ මහ කලබල කාලේ. කලු ජූලිය තිවිිච්ච කාල මයි උන්වහන්සේගේ රගුරු දුහරේ ස්වාමින්න් වහන්සේ ආරධානාඋන්හන්සේට ලැබුණන. හැයි වන්හන්සේ කියනවා. ටවස එක්තහන්සේ අසු නමේවෙදදි තවත් විදහ අභියෝගයන්ට මුහුණ දෙනට උන්හසේට සිද වනා හැයි උන්හසේ මහ බලයක් අත්දක්කස්වාමින්න් වහන්සේ තුල මේටයුතු සිද්ධ කරන්න කියනකාරණාව වන්හන්සේ බොම පැදිලිව කියවා. ඉතින් අපි උන්හන්සේට ප්‍රර්ථනා කරම නවතවතාවක්. ඉසිබු සුවයෙන් විශ්්‍රාම සුවයෙන් කල්ගේවදදි. වින්හසක ආදරය තව තවත් අත්දකින්න උන්හන්සට ැකයාවැලබෙන්න්න කියලනේද. උන්හන්සෙතක අපි පෞද්ගලික සම්බඳධාව වල් දීපවදන්න. බොම නිමිච් නිහතමානී ආදරදය යහපත්වාග චාතර්යක් තිබෙන නේද. බොහම. ප්‍රබල එඩෙක් විඩියටුන් වහන්සේ පිහඳුන් වන්න ැකියාව තිබෙනවා. එදකම ැදපිටුවේ මහනුවර නවරදගුරා අතියුතුම් වැලස්මෙන්ඩිස් හිිපාණන් ප්‍රකාශ කරනංවාධ සටහනයම් කරුණු දෙසත් අවධනයමු කරට කැමති. අභිහෝක වලට මුහුණදී ජනතාව දෙවන්නට සමීප කරනවා. එඩේරෙක් දේව ජනතාවට බොහෝසයින් ආදරය කරනවා. දුප්පත් පොහොසත් දෙමල සිංහල හෝ කළු සුදු බෙ දෙයක් නෑ. න්හන්සගේ රාජච ෙනුවෙන් කරන මේේ වැඩ අපි හැමෝම එකට එකතු වෙලා කළ යුතුවති නවා මංහිතන්නේ අභිනවෙන් ද රදගුරු පදවයටට පැමිණෙන් රාජගුර ප්‍රසාතින් වහසේක් විඩට මේ රාධනාවක් කරනවා මේ සංවාද සටහනතුර නේද. අ අපි හැමෝම එකට එකතු වෙලා වැඩකරම නේද. දුපත් පොහසත් දමිල සිංහල කළුදුගේල අපිට බේදයක් තියන්න විදිහක් නෑ අපි දකිනවා දැන් මහනුව රදුර හිම් පාලෙසන් වහන්ේ පදව ප්‍රා්නයි අනතුරුව වතුකරේ දමිල ජනතාවත් එක්ක උන්වහන්සේට සේවය කරන්න සිදෙන ඔඕුන්ගේ අභිෝ ජීත ප්‍රශ්නෝට උන්හසට පිතුර දෙ සිද වෙනවා.ඇතින් අපි ආරධනා කරනවා සංකටගල පුර දේව ජනතාවත්ට එතුමන්ට සහය වෙන. නිතුමන්නේ කත්යල් බැඳගන්න කිතු සමිධාරන්න ප්‍රකාශ කරන්න මහනුවර රදගරු පදවිය තුලා බිකිවවාගේ සෙල්ලා නෝරේලිය මාතලේ එතකොට මහනුවර මේ මයිම් වෙලා වටවෙලා තියන මේ බිම් කොටසතුල නේද. රදුගරු පදවි දොළහතර උන්වහන්සේ ජීමාන කරන්න මහනුවර තේවජනතාවට අපි අර ඇරයුම් කරන්නට අවස්ථාවක් බවට මේ පත් කරගන්න. තු අපි සූදනම් වෙනවා හැමදාමත් වගේ බුද්ධියය විනිවිධ යන දහම්මාලෝකය කතිසලේ වෙත දැන් අවදහනයම් කරන්න. කතිසල අදරේ අප අලි දෙගක් තෝරාගෙන තිබෙනවා අදවපත්ක බෙදහදාගන්න ඥානකතා මොරිිස් බොල්ලෑගල විසින් දිරිපත් කරන කතෝලික සභාව අයිතිකාටද. හැබෑටම කතෝලික සභාව අයිතිකාටද. මේ ප්‍රශ්නයට තියන්නේ එකක උත්තරයයි. ප්‍රසාධ ස්නාාපනය ලබාපු අපේ හැම දෙනටම යිති. ෙතුදහම සභාවක් සස්ථාවක් ැටිට ස්ථාපිද කළේ ජේසුස් කිිසුහන්සේමයි. පේදුරු නුභ පර්වතයක්ය මේ පරවතය පිට මමමාගේ සභහාව ගොඩ නගන්නමි. යුගාන්තේ දක්වා මම නුඹලා සමඟ සිටිමි. ඔබට අනකළ සියල්ල රක්ෂා කරන්න උගන්වන්න එයා නුව ශ්‍රාවකින් දොළොස් දෙෙනනා ෙතු දහම ලොව සතරදික් භාගයට රැගෙන ගිය හැ මෙම ගෝලයින් හැම දෙනාම ගිහිියෝ වෙතිේ. ට පහැදිලි ිලිිය විසින් කියන්නට උත්ස ගෙන් උත්සාහ දරන්න මොුවගේ කරනාවක්ද කියනක දේ පිළිබඳව. කතෝලික සභහ ඉතිහාසේ දෙස සුපරික්ෂාකාරව ැලුවොත් සබහාව උන්නතිය වර්ධනය පෝෂණය හා පැවැත්ම සඳහා ගී පැවදි දෙගොල්ලෝම ඉටුකර ඇති සේවාව කැපවීම අමරණීයයි. එනිසා සභාව අයිති මේ දෙපිලටමයි. ්‍රාධදන්හසලා න්න පුලුවන් පවිදි ස්වුරියයින් වෙන්න පුළුවන් ගිහි දේවජනතාව ඔබ මම වෙන්න පුළුවන්. මේ කියන්න වූ සිව්පාර්ශවයන් එකතු වෙන තැන තබයි මේ සභාවය සාර්ථකත්වය පිළිවල නිරුමලත්වය අපිට දකින්නට හැකියාව ලැබෙන්නේ. මොරිිස් බොල්ලඇග අවසානේදය ප්‍රකාශ කර සිටනවා. නැගී සිටිය හැක එක්සත් වී බෙදී ගියොත් යැයි තිත්වෙලක් දමා තිබෙනවා ලියාතිබෙනවා බෙදීගයොත් සිියල්ල සුන් වී යයිනෑ දෙෙහිදා එක්සත් වෙලා පූජ පක්ෂයදකොට පැවිදි. පක්ෂය එදකොට ගිහි දෙවජනතවන ඔබ මම ස්වාමින්න් වහන්සේ ප්‍රකාශ කරන්න උන්වහන්සේ ජියමාන කරන්න. උන්වහන්සේ පැදිලි කරගන්නට කටයුතු කරන්න ඕම නයි කිතුුණු සභාවතුළේ නිසා මේක පාදස් ලගේ කාරයක් මේ සිිටස් ලගේ කාරයයක් මේක ඔබේ මගේ කාරයක් කියලා වෙන්වෙන් වශයෙන් වෙදන්නට අපිට හැකියාවක් නෑ. හැමෝම එකතුු තැන උන්වහන්සේව ජියමාන කරන්න පිට පුළුවන්. CRR ඩක්ස නැන්ටනීගේ ලිපිය දෙසයි අවධානයමු කරන්නේ. දේව සේවක තෝමොස් බෙන්චමින් කාධිනල් කුරේ, හිමි ශුද්ධවරයට එසවීම පතා යදිමු. දේව සේවකෑනන් ශුද්ධවරයට ඇසවීමේ අගරදුගුරු පදවි ශාසනික නීතිමය ක්‍රාදාමය මෙ වනවිට නිමවා ඇත. උන්වහන්සේ ශුද්හස්සනයට එසවීමේ ක්‍රියාදාමේ දෙවන පියවරවන වන්දනීය තත්වේ පතා ශ්‍රීලාංකය දේව ජනතාවගේ ප්‍රභල යඥා ඇතිවහිම සංසාධේ ස භාපති, කොළඹ අරදගුරු අතියවතු මල්කම් කාදලන රජි හිමිපානෝ අපේක්ෂා කරති. අපි දන්නවා ශුද්ධෝ ජුසේපාස් මුනිදුන්ට පස්සේ මෙතුමන්ව. සාන්තුරට ටෙසෙවම් පිල්ලිබඳධව සංගමයක් පිහිටවල එතකොට ඒ වෙනුවෙන් කටයුතු කරන්න සැදී පැහැදි ඉන්නවා. අපේ නිල්ලන්න යයායක්ඥාව දේව ජනත විදට ඔබි මගේ පර්ශවය වගකීම වෙන්නේ ඒ වෙනුවෙන් යාඥා කරන්න මේ ඩික්න් ස ඩික්ෂන ඇතරි සඳහන් කරතිබෙනවා දේවේවකයනනි ගැනටමත් ස්වාර්ගයේ ඇතයි අදහන අපි ඔබ ස්වර්ගගේ ඇතයි අදහන අපි උන්හන්සේගේ ශුද්ධවරයට ඇසවීම හඩිනම් කිරීම සඳහා, අප වෙනුවෙන් මැදිහතු වන්නේ යාඥා කරමු. දෙවියන් වහන්සට සියල්ල කළ හැකිය, උන්හන්සේට කළ නොහැකි කිසිවක් නැතැයි අපි තරයේ අදහමු. අපි දකින උන්හන්සේගේ දේහය මිහිදන් කර තිබෙනවා තේවත්ත ලංකාප ස්වාමිදූගේ ජාතික බැසලිකා පුද පිමේ ඒ යම් කොටසක් බූහිභාගේ යම් තැනක ඔබ අන්දනා කරන්න යට ගෞරව කරන්න ඔබ ගිහිල් ඇතිනේද. අපි ඉදින්න පාර්ථනා කරම් අපේ දේශය තුළ තවත් සුදුවර චරිතයක් සුදුවරයක හි ේවා යන පර්තනවත් එක් ස්වාමින්න් වහන්සේ යාාඥා කරමයික නාරාධනාව ඒ සමඳින් ඔබට සිදු කරනවා. එසේනම් අපි එතෝතුනි සුදනම් අද දවසට නේද ඉමවෙන්න පොත්තතිින්කතු ොද වැඩසහ නිමා කරන ඔබෙන් සමුගන් හැබයි සමුගන්න මෝතයොට නැවත් අපි පාර්ථනා කරවා විධ ප්‍රෘත්තින් අප ඉදිරියේ කෙසේ මැවුණත්. ඒ ප්‍රවෘත්තින් හරහා දේවහඬට සවන් දෙන්න. ශුද්ධත්ම හනට සවන් දෙන්න. උන්වහන්සේ අපිට නිවැරදිදේ අවබෝධ කර. ඔබ මා නිර්මාණය කරන්නට මේ සතිය පුරාවටත් උත්සාහ දරාවී. අපිසූ දනම් සමුගන්න ලබන සතියත් හමුුවීමේ බලාපොරොත්තුවයි නොවට අයිබෝන් ජෙසුපහිටයි.